අයිබෝවන් සුබ දවසක් වේවා. ඔයාලා මේ පුදු වෙලා ඉන්නේ LDT ගාණන් YouTube channel එකේ තියෙන තවත් වීඩියෝවක් සමග. අද මම කතා කරන්න යන්නේ හුලංකීරයේ ශාකය ගැන. මේ තියෙන්නේ හුලංකීරයේ ශාකය. හුලංකීරය කියන්නේ දිව්‍යමය ඖෂධයක්. මම එහෙම කියන්නේ හේතුව තමයි මේක ලෙඩ ගොඩකට ඉතාමත් ප්‍රබල ඖෂධයක් වෙන හින්දා. ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් හුලංකීරයේ ශාකය කහපැලේ වගේම උසක්ම තමයි තියෙන්නේ. ඉතින් කහපැලේ වගේම වර්ධනය වෙනවා. වීඩියෝවේ අන්තර්ගතය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ හුලංකීරයේ ශාකයේ අල කොහොමද කියලා. මුලින්ම මම ඔයගොල්ලන්ට මතක් කරන්නම් හුලංකීරිය ශාකයෙන් ගන්න ප්‍රයෝජන ටික. හුලංකීරිය පිටි හදනවා, හුලංකීරිය කැඳ හදනවා. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් හුලංකීරිය පිටි හදන විදිහ. හුලංකීරිය පිටි හදන්නේ හුලංකීරිය අල ටික අරගෙන හුලංකීරිය අල සාමාන්‍ය ප්‍රමාණයකට පොඩියට කපලා ඊට පස්සේ අවුවේ දාලා වේලලා ඒක අරගෙන ආයෙමත් බ්ලෙන්ඩරේට දාලා පොතලා ගන්නවා. ආහාර දිරවීමට මේ හුලංකීරිය යොදා ගන්නවා. විශේෂයෙන්ම ආහාර දිරවීමට අපහසු වැඩි හිටියන්ට කුඩා දරුවන්ට එහෙම මේ හුලංකීරිය අල තම්බලා ආහාරයක් විදිහට දෙනවා, කැඳ හදලා දෙනවා. විවිධ ක්‍රම තියෙනවා හදන්න. ඒ වගේම බඩේ තියෙන ඇසිඩ් ගතිය අඩු කරනවා, බඩ විවේක කරනවා. ඒ කියන්නේ බඩ ගිහිල්ලා බඩ සුද්ධ වෙනවා කිව්වොත් හරියටම හරි. ඔගොල්ලන්ගේ නිවසෙත් මේ වගේ පැලයක් හොයලා පැල කරගන්න. මේක අතිශයින්ම වැදගත් වෙනවා. ගොඩක්ම හොඳ පැල වර්ගයක් ඇත්තටම කියනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට මම මේ පැල් ටික හාරලා ඉවරලා අල ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්න ගන්නවා. හුලංකීරිය කියන්නේ ගර්භණී මාතාවන්ට ඉතාමත් හොඳ ආහාර විශේෂයක්. මොකද කියනවා නම් ඒ ගර්භණී මාතාවගේ ඉපදින්නේ ඉන්න දරුවගේ සුසුම්නාව, ඒ වගේම හදවත, ඒ වගේම මොළය ඒව වර්ධනය කරලා ඉතාමත් නිරෝගී දරුවෙක් බවට පත් කරනවා කියලා සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මොළයේ සහ සුසුම්නාවේ හටගන්නා වූ ආබාධ නැති කරනවා කියලා වාගෙන තිබුණා. මේ ගහේ අල මොන වගේද, මොන වගේ පැහැකින් උත් වෙනවද, ඒ වගේම අල තම්බන්නේ කොහොමද කියලා බලමු. දැන් යන්නේ හුලංකීරිය අල ටික කලවන්න. අපි බලමු මේ අල කොහොමද කියලා. සුවදක් තියෙන්නේ. මේ තියෙන මුල් ටික, මේ තියෙන ගහ ටික ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. මේ අල්ල ටික මං හිතන්නේ තව තියෙනවා පල්ලෙහා. අපි හාරලා බලමු. මේ තියෙන්නේ මං කිව්වෙත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ බලා ගන්න තියෙන්නේ වස විසෙන් තුර හුලංකීරිය අල ටිකක්. ඒ වගේම මේ ශාක ටික මම දැන් පැල කරන්න තමයි යන්නේ. මේක පැල කරනකොට අනිවාර්යෙන් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. අපි දැන් ඒ ටික ඉන්නම් බලමු. බලා ගන්න පුළුවන් මේ වගේ වර්ධනය වෙලා තියෙනවා. මම එක පැලයක් උදාහරණයක් ගන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ මුල් ඇවිල්ලා තියෙනවා. ඉතින් මුල් ටික සාමාන්‍ය ප්‍රමාණයකට කපලා දාන්න, වැඩි කපන්න යන්න එපා. මේ ආකාරයට කපල ඉවත් කරගන්න. හරි. මේ ආකාරයට ඉවත් කරගෙන මේ ගහේ මේ ශාකේ මෙන්න මේ වගේ තැනකින් විතර ඕලන්ට කපලි වත් කරන්න. ඉතින් කොළ කිහිපයක් තියන්න අන්තිම කොළ ටික. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඕගලන්ට පේන හැටි මේකේ ලාවට අලයක් දාගෙන එනවා. ඒ කියන්නේ මේකත් හරියටම හොඳම සරු පැලයක්. ගෙදරම වවා ගත්තාම වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලත් කිව්වා වගේම ගැබිනි මාතාවන්ට ලබා දෙන්න අනිවාර්යෙන්ම. ඒ වගේම පොඩි දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් කිසිම ප්‍රශ්නයක් නැහැ ලබා දෙන්න. මොකද කියනවා නම් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතාමත් පහසු වෙනවා. බඩ විවේක කරනවා. ඒ කියන්නේ බඩ ගිහිල්ලා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට නිරෝගී දිවියක් ගත කරන්න පුළුවන්. ඉතින් දැම්ම පැලයක් පැල කරගන්න කියලා තමයි මම කියන්නේ. මම අද කියලා දෙන්න තම්බල කන්නේ කොහොමද කියලා. මෙන්න මේක. හරි, අපි දැන් තම්බ ගන්න තමයි යන්නේ. ඕගලන්ට කැමති භාජනයකට දාලා ඉවරලා තම්බ ගන්න.
දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අල ටික. ඉතින් ඔය අල ටික දාලා ඉවර වෙලා කහ චුට්ටක් දාලා තඹ ගන්න. ඕගොල්ලෝ ගුලන් කීරේ තඹලා තඹලකට ලුණු ටිකක් දාන්න. ඒ වගේම තඹල ඉවර වෙලා ලුණු ටිකක් දාලා පොල් එක කන්න හරිම රසක් තියෙන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කැලයක් හදා ගන්න අනිවාර්යෙන්. මේ දෙන්නේ ඒ හා සමාන රට හුලං කීරිය කියන වර්ගයක්. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කොළ වර්ගය. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි තියෙන්නේ. කඩ. ඉතින් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා එක පැත්තක් මේ පැත්තට ගිහිල්ලා එක පැත්තක් මේකට ගිහිල්ලා එක පැත්තක් එහාට ගිහිල්ලා. ඉතින් මෙන්න මෙතන තමයි මම පොඩ්ඩක් වෙනන්න. මම ඉස්සරහට මේක ඉවර කරන්න මේකේ වටිනාකම් පිළිබඳව. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන අලයක්. නේ? ඔයගොල්ලන්ට පේනද මෙතන අලයක් තියෙනවා. ඉතින් ඔය වගේම පල්ලෙහාට යන්න. මේ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන මේ පැත්තේ. ඉතින් මේක මම හෙට දවසක ඉස්සරහට දවසක මම අනිවාර්යයෙන් වීඩියෝ එකක් ගේන්නම්. මේ රට හුලං කීරිය ගැන. මේ රට හුලං කීරිය ගැන. एक वगेमा एक पोट पाठ तीन पड़ी लसना बड़ा एल टी लकी गारी यूट्यूब चैनल सब्सक्राइब करना नेता बहुत तीन सब्सक्राइब बटन क्लिक करना इधर वीडियो तेक्त सील दिनाट आराधना करना सील दिनाट शुभ दस